අවබෝවන් බූස මූසයිස මට මේ ගන්නෝනි. Yes, of course. Hello, Sri Lanka. Hadothim Sri Lankikai. බස්සල් හිටගෙන යන්න ඇතු මේ ෆුට්බෝඩ්ඩල යන්න ඇතු කෝච්චිල්ල කෝච්චි එල්ලිල යන්න ඇතු ඒ සර්විස්සකවත් දෙන්න ඕනේ 300ක් ටැක්ස් ගහනවන එහෙමවත් නෑ බ්‍රෝ. නිරෝගීව තව තවත් අපේ ලංකාව වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා. සස්සස් ආයි සුබ මොහොතේ නෝකේ අලුනේ පොලිසියින්ද පොලිස් ජීප් එකෙන්ද ජීප් කනක් දැනගත්තේ නැක්කා කොළපාර ජීප් එක පොලිසිය කෙනකොට අකසිප්පු පාර වතුන අයියා ඉස්සර සරම උස්සද්දුවා මම්මා එතකොට කවුද මොලේ මේ ඇලිස් මේ ඇලිස් කවුද මොලේ. Hello Sri Lanka, please subscribe. Oh ho, yalu ne. Wahana karna. Me api ævilla inne bro, me camera wala thiyena Galson kiyana me me golonge me car sale ekata me yala godak thiyena. Athana thiyena Porsche thiyena ekat Galson. Me meke nan anith wahana thiyenne. Idin guys, me wahane ganna thama yanne. Ready sitinna. Me math guys sama me athulata giye ne aithikara mahatta ena gan inne. අනින්නපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම කෙනෙක් ඇඳට සරම කවුරු හිතුවත් කොහොම සරම අඳිනගෙනයි දන්නේ සරමේ පහසුවේ තරම අමතිතුමා එන්න අපිත් එක කාට එකක් බොමු ඒ ගමන් මා කාට එකක් පිලා ගන්න මං කවද වල දන්න චරිතයක් උදේ අයියා අද සරම සරම ගහන්න ලාංකේ ගණ්ඩද බලන්ඩද මොකද කරන්න කියලා අයි හදවතින්ම ශ්‍රී ලාංකික ගතියක් තියෙනවා පොදුනේ ලංකාවේ මොනාද ඒ තියෙන වාහන අපිට Ferrari යන්නේ අයක උසටත් පොඩ්ඩක් ගැලපෙන්න වගේ ඔස්සේ නීරේ ඔස්ටේ පිලිගුඒ ගාලම තියෙන මේ හිස්ටෝරික් වෙහිකල් කියලා පෞරාණික වාහනයක් කියලා 2037 ආයි මරුණිය පෞරාණික වාහනයක් කියලා තියෙන්නේ ඉස්ටෝන් මස රාටි ළමයෝ මස රාටියා අල්ලන්න බව යෙදන්නේ ශාමාත් මේ මේක මොකද ඒ තාත්තේ බූස මූසයිස අලේ මම මේකට ආසයින මල්ලි අනේ ගන්න ආසයි සල්ලි තමයි වැඩේ හැමෝටම අමාරු ෆයිනන්ස් මිනිස්ටර්ට කෝල් එකක් දාලා සල්ලි අප්‍රූවල් එකක් ගන්න පුළුවන්ද කියලා බලමු පොඩ්ඩක්. හලෝ හලෝ මන්නිකේ කොහමද? හොඳයි. මේ මම මේ වාහනයක් බලන්න ආවා නිකන්. ආහා මේ ඔයා කන පරිප්පු හැටියට මේකේ පරිප්පු ගෝණි ගෙනියන්න පුළුවන්. ඔය ලංකාවට ඒකක් ගෙනියන්න පුළුවන් සයිස් එකක් තියෙනවා මට අවශ්‍යයි නේ ගන්න මේක. කමන්න නැද්ද? කමන්න නැද්ද හාද? කමන්නේ. ආනේ? ආහා. ආ එහෙනම් මේක ගම්මුයි නේ මට කීයක් හරි දානවද මේකට? මම මොකද ඒ ගන්නෙ? මේක ගම්මුනේ පරිප්පු ගෙනියන්නද ඒක අත්තට. ඊට පස්සේ දාන්නත් පුළුවන්. ඔව්. නිගමනට දෙක තුනක් දාන්න
සල්ලි ඇවිල්ලා දන්නේ දන්නේ ඒක උත්තරේ දන්නේ මම කියන්නේ මට අපි බොසා ඉන්න මට මේක ගන්න ඕනේ yes of course අමාරුම තැන අනේ යන්තම් දැක්කා මූරැගේ බලන්න අවුරුත් නෑ රැන් සිටේ හරිය අවුරුත් නෑ තදනේ ඈ එකර සදනික කවුරු තෝරෙන්ද බ්‍රෝ ඊයේගේ ස්ටාර්ට් කරලා එල්නයිස් එල්නයිස් ගේ මගුල් කෙත රස්පා බෙතුනේ thank you අටි සිරාට හුදුන් ඇත්තම සතුටේ මටත් සතුටු දැන් සිරාට අපි අයියා ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් කාලේ නම් දන්න අයියා කෙනෙක් ඒ කියන්නේ මේ කවදාවත් වාසියට ආශ්‍රය කරන්නේ නැහැ නේ හැම දන්නේ නේ අයියට සල්ලි දිනනවා හැම කියලා නෙවෙයි අපි ආශ්‍රය කරන්නේ බුක් එක ආලුවෙක් වගේ ආශ්‍රය කරන්නේ නේ අයිය එහෙනම් මේ වයසක වුණත් කට් කරන්න ඕන. ඉතින් මේ මෙහි ඇවිල්ලා අඳුරගත් අයිය කෙනෙක් අනිත් එක දැක්කද මේ අපේ මේ අපි දෙන මේ ආතල් දැකලා කට්ටි ස්ට්‍රෙස් තියෙන මිනිස්සු ඒ කියන්නේ සතුට වෙනවලු අය අපේ වීඩියෝ බලන්න. අනිවාර්ය මගේ ස්ට්‍රෙස් එකත් යනවා මාරු දෙන්න. අපිත් ඒවයි. එලිගිරියර ජයවා ජයවා. හලෝ ශ්‍රී ලංකා. අදෝතිම්ම ශ්‍රී ලාංකිකයි. බොක්කෙම්බ. ගයිස් මේ මං ඉන්නේ ලොක්ලන් එක ඔගොල්ලෝ දකින්න දින ඉස්සෙල්ලා හිටියේ. ඉතින් මේ ලොක්ලන් එක පොඩ්ඩ අහලා බලමු මෙහි වාහනයක් ගද්දි මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. Could you please explain this like if someone wants to buy a car so what's the procedure in Australia? Yeah, in Australia. Yeah. So in Australia there's three different ways to buy a car. Yeah. And buy a car privately off a person through an auction house or from a dealer like Udaya did. Yeah. So buying from a dealer you have the most protection because yeah. in Australia we have Australian consumer law. Yeah. So in Australia when you buy a car that is less than 10 years old yeah. or done less than 160,000 kilometres, uh-huh. you get 3 months statutory warranty or 5,000 kilometres, uh-huh. whatever comes first. Uh-huh. So if there's a major breakdown in that period, yeah. the dealer has to cover it under Australian consumer law. Uh-huh. Yeah. yeah. Also, when you buy from a dealer, we guarantee and we have to declare it yeah. that the vehicle isn't encumbered, isn't ridden off, and we have to give you a clean PPSR yeah. or declare that it hasn't got yeah. A clean history. Oh, okay. Yeah. You can I shoot again? උදේ තිනෝ එම්පැති අය ඒ කියන්නේ මම කියන්නේ ඩීලර් කෙනෙක්ගෙන් ගන්න එක හොඳයි කියලා නේ ඔව් මොකද වගකීම දෙනවනේ දැන් ක්ලික් එකකින් ගත්තා අපි දන්නේ කාර් එක කොහොම පාවිච්චි කරලා තියෙනවද මේගොල්ලොත් සමහරලාට පරණ කාර් අරගෙන අලුත්ෙන් ඒව ඔක්කොම අලුත් වැඩියක් කරන්නනේ දෙන්නේ ඒකෝට මේගොල්ලෝ දන්නවා මේ කාර් එකේ තත්ත්වය මේගොල්ලෝ අපිට ඕනනම් වර කියන්නේ වගකීම් කාලය වැඩි කරගන්න පුළුවන් අවුරුද්ද දෙක තුන. එතකොට අලුත් කාර්යයක් ගත්තා වගේ තමයි මේ ඩීලර් කෙනෙක් ගත්තම ටිකක් වැඩි. නමුත් අපිට අර මනසට නිදහසක් තියෙනවා. පාවිච්චි කරනකොට හදිසියෙම නාරනොත් ඒගොල්ලන් ගිහිල්ලා දිනනොත් ඒගොල්ලෝ අපිට බලාගන්න. ප්‍රයිවට් කාර්යයෙන් ගත්තොත් මුකුත් නැහැ නේ. අපිට එහෙම රෙඩ හරියට අර අනුන්ගේ ඔලුවක කොමක් ගත්තා වගේ තමයි. හරි ඡන්දේ වගේ. Local, could you please explain us about the Jeep, like the history of Jeep? Yeah, so Jeeps were used by the Americans in the Second World War. Yeah. So Jeep, the name comes from GP, or General Purpose. Oh. Just give me a sec. ඉතින් මේ මේක එන්නේ දෙවනි ලෝක යුද්ධේ නල්ලු කලින්ම කියලා තියෙන GP, right? GP, Jeep. Yeah. Jeep. Oh, yeah. So shortened to Jeep. Yeah. Oh, yeah. And the Jeep front grille has seven slats in it, yeah. representing the seven continents. Oh, can we show them? Yeah. Okay. Yeah. And the lights still similar. මේ අර ඉස්සරහ තියෙන grill එකේ කියන්නේ මේ මහද්වීප හත ගැන. So, those ones. Oh, okay. 1 2 3 4 5 6. 6 ඉන්නේ ඉතින්. 7. 7 1 4. The bus. Bus 1 2 3 4 5. So seven continents, right? Yes. So how does it? All right, cool. So the round lights.
ඒක මොකද්ද ඒ සීන් එක? Tell me about the round lights here. The startup from the beginning and yeah, so the first Jeep had round lights as well, and they've carried it over through most models. All right. The round lights. Yeah. So this is originally from the Willys Jeep, the first Jeep that they used in the Second World War. Yeah. So from like which country? America. 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 Yeah. මේ ඇමරිකාවේ නම් ඒ කාලේ නම් මේ රවුන්ඩ් ලයිට් එකලු තිබ්බේ. ඉතින් තාමත් තියෙන මේ ලයිට් එක තමයි නේ. ඔව් නේ. මොකටද ගෑම්ම දුකටම ගන්නේ? දුකට. ඒ කියන්නේ බර කාලයනේ. ඔව් අවුරුදු 1940 තමයි මේක. ඔව්. පටන් ගන්න තියන්නේ 42 දෙවන ලෝක යුද්ධයට අපේ එක පාවිච්චි කරලා තියෙන ඇමරිකාව ඊට පස්සේ ඒගොල්ලෝ රුසියාවටයි ඉංගලන්තට ආමේක ගොඩක් ඔව් මේක ගොඩක්ම පොපියුලර්ලා තියෙන්නේ ඇමරිකන් ආමේක මිලිටරි මිලිටරි පර්පස් වලට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවෙත් අපේ පොලිස් ජීප් මතකද? කොළපාට අපි පොඩි කාලේ පොලිස් ජීප් එක කොළපාට ජීප් එක තමයි පොලිස් මේ ජීප් එක. ඔව් පොලිසියෙන් ඉන්න පොලිස් ජීප් එකෙන් තමයි ජීප් කනක් දැනගත්තේ ලංකාවේ. ඒක ලංකාවේ හරි ප්‍රසිද්ධයි. කොළපාර ජීප් එක පොලිසියෙන් ගෙනකොට කසිප්පු කාරුවක් දුන්නා. අයියා ඉස්සර සරම උස්සන් දුවා. ආතක සර කසිප්පු කොට ඉඳලා දුවා. අන්තිමට ඇත්තටම ජීප් එක ගන්නවා. ෆයිනලි. ඔව්. All good, right? All good. Okay, thank you so much, Lopan. Oh, thank you for your time. Thank you, thank you. So are you going to subscribe us? Of course, I'll subscribe. Hello, Sri Lanka. Please subscribe. Oh, thank you. ගයිස් ඉතින් මේ වාහන ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ජීප් වගේ තියෙන්නේ 36830 ඕස්ට්‍රේලියානු ඩොලර්ස්. මේදී 2021 ජීප් කම්පස් ට්‍රේල් හොක් 4x4 ඩීසල් ලයිතින් 36000ක් වෙනවා. ඊට පස්සේ මෙතනදී ෆියර් නේ ගල්සන්. මේ මේ මෙතන පොඩ්ඩයි බ්‍රෝ වාහන තියෙන්නේ. මෙයාලගේ පෝෂේ ඔක්කොම තියෙන අතන තියෙනවා ගල්සන් එක. මම පෙන්නන්නම් මේ එතන තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා කියලා අයියා කිව්වා මන් දන්නේ. මේ මොකද්ද? අබාත්? අබාත්? හන්දියක් ඔයේ. ඒක මොකද්ද? බල. කොහොම 59990යි. ආ ඉලෙක්ට්‍රික් නේ. සිංගල් ස්පීඩ් රිඩක්ෂන් ගියර්. ඉලෙක්ට්‍රික්ද? I think so bro. ඈ. පොඩි අමුතු ලයින් එකක් තියෙනවා නේ. එහේ. මේ තියෙන තව සෙට් එකක් මේක කීයද 49000යි 49000යි නේ 49970 වයි 2018 ඇල්ෆා රෝමියෝ ඇල්ෆා රෝමියෝ ආරගෙන අනිත් එක තියෙනවා නේ කහ එක කහද කොල්ලද ආට පේන්නේ නැහැ මේ ලයින් එක තියනවා නේ ආ මේකයි ඉන්නේ වෘෂික වෘෂික දැන් මෙයා කියන්නේ දිදී අර මේ ඩීලර් කෙනෙක් ගද්දි ඉතින් හොඳයි කියලා. මේ මාත් ඉතින් මගේ ටොයිට් එක ගත්තෙත් ඒ දවස්වල මේ මේ කැන්බරා ටොයිට් එකෙන් හොඳයි කියන්නේ ගයිස් ඉතින් පොඩ්ඩ අර සර්විස් එක හොඳයි නේ ඉතින් පොඩ්ඩ අර විශ්වාසවන්තව ගන්න පුළුවන් ඉතින් සාමාන්‍ය ඉතින් ඒ විදිහෙන්නේ. එහෙනම් තමයි අපිට ගල්සන් එකෙන් කිව්වේ. Mazda CX-3 19830 cruise control BMW කියද මේක 37970යි guys. මේ මම පොඩි දෙයක් ඔයාලට කලිනුත් මම කියන්න හිටියා. දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙ බාන්න මෙහෙම වාහනයක් ගන්න පුළුවන්. දැන් මේක 37000යි කියන්නේ ලක්ෂ කීයද? ලක්ෂ 46යි ලක්ෂ අපි කියමුකෝ ලක්ෂ 70ක් 80ක් කියලා ලංකාවේ සල්ලි වලින්. ඉතින් මේ මම මේ ආසන්නම ගාන කියන්නේ දැන් මේ රටේ අපි 37000ට මේ මේ BMW එකක් ගන්නවා. මේක කොයි කාලේ 2015 එකක් හරිද? මේ ගානට ගන්නවනේ.
දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට වාහනයක් ගන්නවත් බෑ 100%ක් ටැක්ස් ගහනවානේ නේ 300ක් ගහන බ්‍රෝ කොහොමද වාහනයක් ගන්න කියන්නේ ඒක මහා පිස්සුවන්නේ හරි රට දියුණු කරන්න කියලා හිතලා හරි කමන්නේ ඒගොල්ලෝ ටැක්ස් ගැවුවට 100%ක් හැබැයි එහෙම ගහනවා නම් පාලනයට වෙන ওই මිනිස්සුන් යවන්නේ ඒ මිනිස්සු රටේ මිනිස්සුන්ට දෙන්න ඕනේ ඒ කියන්නේ මේ පොදු ප්‍රවාහනේ අඩුම ගානේ බස් වල හිටගෙන යන්න නැතුව මේ ෆුට්බෝල් වල යන්න නැතුව කෝච්චි එල්ලිලා යන්න නැතුව ඒ සර්විස් එකවත් දෙන්න ඕනේ 100%ක් ටැක්ස් ගහනවා නම් එහෙමවත් නෑ බ්‍රෝ හැබැයි මේ රටේ වාහනත් අපි අඩුවට ගන්නවා පොදු ප්‍රවාහන සේවයත් සුපිරියටම තියෙනවා පට්ටෙටම තියෙනවා ඔන්න ඕකයි බ්‍රෝ ඒ මිනිස්සු අයියෝ ඒකයි මම ගොඩක් කලාවට කියන්නේ මේ මිනිස්සු එනවා ඉන්නවා අවුරුදු පහින් ඉඳලා යනවා ඒගොල්ලන්ට නැති වෙන දේවල් නෑ ඒත් මුළු රටේ ඉන්න මිනිස්සුන්ට කොච්චර දේවල් නැතිනවද මේ අවුරුදු පහට ඕකයි පුතා තත්ත්වේ සෝල්ඩ් Yes, we appreciate your business. You have a safe drive home. Yeah, I will contact you. Yeah, sure worries. So if someone needs to buy a Jeep, so this is the place, right? Yes. Any used car, contact me. Yeah. Lachlan, right? Lachlan. Lucky. At Golson, Canberra, yeah. Thank you so much, Oki. Thank you. Have a good one. You too. Hello, Sri Lanka. Hello, Sri Lanka. Woohoo! ආයි සුබ මොහොතින් යාළුවනේ දැන් අපි උඩින් යන්නේ නේ අය ඉතින් මොන ෆීලින් එක නියමයි ෆීලි වොන්ඩර්ෆුල් යම්මර යනවා මේ 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 අයියා දැන් කිව්වේ මේ මේක පුළුවන් නේ අය අයින් කරන්න බහලා මේකේ බහලයි දොරවල් ඔක්කොම අයින් කරලා මේක ඉස්සරහට දාන්න පුළුවන් නෑ ඕ මොකද මේ වින් ස්ක්‍රීන් එක? වින් ස්ක්‍රීන් එක ඉස්සරහට දාලා මේ ඉස්සරහින් ෆීලින් ගන්න. අසිරාට? ඔව්. අහුඩු. බීච් එක පැත්තට යන්න නේ. තව චුට්ට අපි දෙන සුදු වෙන්න ඕන. සුද්දෝ දෙන්නාගේ වාල ගාන යන්නේ. ඒ අර පියුම් එකේ ක්‍රීම් ගන්න එක. ගාලා යන්න. අහුඩු. ඇයි ගාන්න ලඟ වෙලා සමය එකක් තියෙන්නේ නේ අපේ රස්න කාලේ ඉන්න වෙලාව. අනිවාර්යෙන්. අම්මගේම. තමයි ඒ නේද අයි මේ ගියස් මොනවද එතකොට මේ මේක ඔටෝ නේ මේක ඔටෝ ගියර් එක මේක මේ 4 wheel එක off road යනකොට අනිත් එක මේක මේ ජනෙල් අරින්න වහන්න තියෙන්නේ මෙතන ආ එතන නේ අයියේ අර මේ දොරවල් මේ ගලවන්න ඕනේ නේ ආ තිබ්බා මේ තිබ්බා මෙහෙම නැතු දොරවල් මෙහෙම ගලවලා වටේම ඔක්කොම දොර නැතු යන ඕ තහුඩු දොර වාලවල් මේව ඔක්කොම ලෑන්ඩ් මාස්ටර් වෙනවා නේ ඇක්ටර් යනවා නේ ඇක්ටර් දස් වී සම්දෙතද ඔහෝ යාළුවෝ නේ ඔන්න අයියා මේ චුට්ටක් දුන්න වාහනේ පැදලවන්න කියලා පදුන්න සමය යන්නේ එහෙනම් සිරදෙත් දැන් පිටයි ආරක්ෂායි මෙන්න බස අපි ගත්තා අර ගොබල ටීවී එකයි මේකේ ආතල් එක අරග තමයි නේ මේටික් ගලෝර යද්දි අම්මෝ මම අයියට මේ YouTube එකේ මේ වාහනේ හරියන්නේ හැබැයි නෝනේ උඩ සිග්නල් මේකෙන් දාන්නේ ආගෙන හිමිට පොරවන්න ඔහෝ යාළුවනේ අපිව පේනවද අපි ආවා ගයිස් මේ වාහනේත් අරගෙන මේ පන්සල පැත්තට පොඩ්ඩක් මේ කළුවර ඇටලා තියෙන්නේ පේන්නෙත් නැ මේ පොඩ්ඩක් හම්දුර හම්බ වෙලා අයියා හම්බ වෙන්න ඕනි කිව්වා ඉතින් ඇවිල්ලින්නේ පේනවද ඒ ලියනගේ මහත්මයා ඒ වගේම නෝනා මහත්මිය
කාංචනා නේද? කාංචනා මහත්මිය. ඉතින් තමන්ගේ පරිහරණය සඳහා සුව පහසුව සඳහා කටයුතු පහසු කර ගැනීම සඳහා අලුතෙන්ම ලබාගත් මේ මෝටර් රථයට ඒ වගේම මෙහි යනේන ගමනේදී බිමනේදී නිරන්තරයෙන්ම මගේ තොටේදී රත්නත්‍රේ උතුම් ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම සැලසේවා කියන ඒ උතුම් වූ සත් ප්‍රාර්ථනාව මුල් කරගෙන ඉස්සෙල්ලාම මෝටර් රථයේ රැගෙන විහාරස්ථානයට පැමිණුණ අවස්ථාව තුනරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට සූදානම් වන මොහොත. මේ නිසා මේ මොහොතේදී ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අප්‍රමාණව ලෝක සත්‍යයට කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ ඒ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මෙහි පහස ලද උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයේ ආනුභාවය විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධි ධර්මරාජානන් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදයේ රැකවරණය ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානව බෞද්ධයන් විසින් නිරන්තරයෙන්ම වන්දනාමාන කරන ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරවන ලද රත්නමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදයේ ආනුභාවය උදේලියනගේ මාත්මාට කාංචනා මාත්මණියට ඒ වගේම මේ රතයට එවගේම පවුලේ පින්වත් සියලු දෙනාටමත් මෙහි අනේන ගමනේදී බිමනේදී නිරන්තරයෙන්ම ආශිර්වාදේ සැලසේවා ආරක්ෂාවන් සැලසේවා සියලු යහපත උදා වේවා පින්නතුන් කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාරික කටයුතු ගෘහාදී කටයුතු සියල්ලත් සමෘද්ධ කර ගන්නට දිනෙන් දින අභිවෘද්ධියට පත් වෙන්නට උතුම් තුනුරුවනේ ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් පිරිත් දේශනා කරමින් සෙත් පතනවා. යොබලපත්තා පච්චේ කානංච අම්බලං අරහං කානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සවත්වන්තරායෝ සුඛී ගායිතෝ බව සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ සන්දන් විපුලං අරත්තං පස්සානු දාවේන හතන්තරයෝ සබ්බේ බුද්ධා බලත්තත්තා පච්චේ කානංච අම්බලං අරහං තානංච තේජේන රක්ඛං බන්දාමි සබ්බස්තෝ. එතේ මල්ලිගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සඵල වේවා. නිදුක් නිරෝගීව තව තවත් අපේ ලංකාව වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සාදු සාදු.